අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිට මේ ගැදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත පසුකාමී ග්‍රාමීය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන සහ සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස් ව්‍යාලෙන්ද්‍රන් මහතා දියුරුම් දෙයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ සීඅයිටි ප්‍රධානියා ඉවත් කිරීම පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි. 19 වන සංශෝධනයේ නොතිබුණා නම් ජනාධිපතිවරයාට කිසිවිටකත් ජනාධිපති දුරේට පත්විය නොහැකි බව විජේදාස කියයි. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. පසුගාමී ග්‍රාමීය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස් වියලෙන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තැපල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සතාසිවම් වියලෙන්ද්‍රන් මහතා නව රාජ්‍ය අමාත්‍ය දුරේක දියුරුම් දෙනු ලැබුවා. ඒ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන සහ සුළු ආර්ථික භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. වියලෙන්ද්‍රන් මහතා නව රාජ්‍ය අමාත්‍ය දුරේහි දියුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී සිදු වුණා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට කලින් වග්ගීතෝ ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශද මාධ්‍ය තුළ පළ වෙනවා. ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. එන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. වර්ෂණයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. යම් විදියක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. දැන් බලන්න තමුන් රාන්සලා කාලේ 19 මිනිස් සංශෝධනය ගෙනාවා. SCID කියලා එකක් හැදුවා. අවුද අතරංගුවට ගත්ත තුන් මාස ආර මාස රිමාන්ඩ් භාරය තවාගෙන හිටියා. නඩු පැවරුවාද? දැන් ওই උසාවි වල නඩු තියෙන්නේ සමහර නඩු. අන්තිමට වරදකාරයා මෝල් ගහ. ගොයන් ගහට මුවා වෙලා වෙඩි තියුවා දැක්කයි කියලා කිව්වොත් ගොයන් ගහ කියන්නේ මොකක්ද? ඒ වගේ තර්ක තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යර කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. මාධ්‍ය සම්දර්ශනත් දානවනේ දේශපාලඥය වගේ. ඒකයි මේකේ නාර කපි එක ගැලස් වේ. එක තිරසර භාවයකින් යුතුව රාජ්‍ය ණය මට්ටම පවත්වා ගැනීම සඳහා රජයේ විසින් ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිපත්තිමේ තීරණය මොනවාද? විපක්ෂය හිතනවා ඇති මේ අභියෝග මැත්තේදී අපි සමහර විට පසුබට වෙයිවි කියලා. ඒ කාලකන්ණි සතුට අපි එයාට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දැක්කා කොටස් වෙළඳපොළ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. මෙතුමා කොටස් වෙළඳපොළ ගැන කතා කරුවා. ඊයේ කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ නරකම දවසියේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා. ඉතින් මම ඒක පිළිගත්තා. මෙතුමා කියනවා කොටස් වෙළඳපොළ හොඳයි කියලා. ඉතින් තමුන්නාංශලා ඒක පිළිබඳව අවස්ථාව දෙන්න එතුමාට. තමුන්නාංශලා බොරුවට ගෙම්මුවාගේ මැදින් පයින් නැතුව. දැන් දෙගොල්ලම නිස්සද්ද වුණා නම් හොඳයි. දැන් මේ බැඳුම් කරවලට පිටරට බැඳුම් කරවලට ගෙවපු ගණන්. කියපු ගමන් කුලප් වෙනවා. කියපු ගමන්. There was a loss of at least 19 billion to the treasury during the period 2002 to 2015 and a primary and secondary market transaction of EPF and ETF between that same period 19 billion I want to know who was the governor pasugiya rajaya swairiya bandum kara nikut kala thiyena e sama swairiya bandum kara ekma nikut kaliwe ape kale nikut karapu police pratishathe wada wedi pratishathe ekata wedi pratishathe ekata ඒ බිලියන ගාන ඇමරිකානු ඩොලර් මිලියන 16ක් ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් බිලියන 218ක් වැඩියෙන් ගෙවලා තිනවා ඒකට. අද ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලි අනුපාතයක් ලැබෙනවා කියලා මෙතුමා කියනවා. ඒක හරිද? බොරු කියන්න එපා. 15 දෙනවා අපි. 15 දෙනවා. බැංකුවට ගිහලා හරි හරි විපක්ෂ නායකතුමා වෙනම මේක දැන් ප්‍රශ්න පිටු හතරක් කියලා තිබ්බා කාර්යාලයේ. ඒක ෆොන්ට් එක අඩු කරලා පිටු දෙකකට තමයි හදලා ඒ ව්‍යාපාරු. මෙයාට කියන්නේ ඉල්ලන් කනවා කියලා. පිටු හතරක් බෑ. පිටු දෙකයි පුළුවන් කියලා කොහෙද තියෙන්නේ? සාවර නියෝග වල. මේ පැදුරක් ලියාගෙන ඇවිල්ලා ප්‍රශ්න වුණා නම් උත්තරේ දෙන්න ඕනේ. අපේ ආණ්ඩුවට උත්තර දෙන්න පුළුවන්. අපි බංකොලොත් නැහැ. රට තුල පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය ඇතුළු කරුණු රසක් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුකල්ල මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ ඊයේ දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
ඉතාම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා CID ගේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම දේශපාලන බල මැදිහත් වියත්වීමත් සාමාන්‍ය පරිපාලනම තීන්දුවක් අරන් තියෙනවා ඒ සම්බන්ධව තමයි වෙන්න ඕනේ මොකද ඒ සම්බන්ධව තමයි කතිකාවක් ඇති වෙන්නේ මේ මොහොතේ එමතුමා දැන් ඔබතුමාලා කලින් ආණ්ඩුවට චෝදනා කරා CID ගේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි දේශපාලනික කරුණු මත ඇතැම් බුද්ධලයන්ට නඩු පැවරුවේ එමරි කඩු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෝ අත්නෝමතික නිදහස් කිරීම බලය දේශපාලඥයන්ට පත් කිරීමට මා සූදානම් නැත ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ නිලධාර බලධාරීන් විසින් නිත්‍යානුකූලව ඉටු කර නැත ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා පොලිසියට ඇරස් කරන්න පුළුවන් යම් ඕන පුදු ඕන සිවිලියන් කෙනෙක් චෝදනා යට තියෙනවා එයා නිදහස් කරනවා නම් උසාවියේ මේ බය කරන්න CID එකට කරන්න බෑ නේද ඔබතුමා හරි ක්‍රමයෙන් ප්‍රකාශ කරේ ඔව් එතන තමයි ප්‍රශ්නේ නිසා තමයි ප්‍රශ්නෙට විසඳුම් තමයි පරිපාලන වශයෙන් තීන්දුව ගන්න නීතියට අනුව නම් පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට ඔබතුමාලාට තියෙන 3-2 බලයට අනුව කිසි ගැටලුවක් නැහැ 3-2 ලැබිච්ච පළියටම සෑම දෙයක් මේකට නතු කරන එක වැරදි මම සෞඛ්‍යංශ සැක පහල කරනවා මේ රෝගය අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව ඇතුලේ තිබෙන්නට පුළුවන් කියලා මේ ආයතන සම්බන්ධ යම් කිසි නීතිමත් මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව කියන්නට ඕනේ රජයක් හැදීද අපිටත් කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. හැබැයි ජනතාවගේ පැත්තෙනොත් මං හිතනවා සහයෝගය ලබා නොදුන්නොත් රජයක් මොන ආකාරයෙන් ක්‍රියාත්මක වුවත් එය 100%ක් සාර්ථක කරගන්න බෑ ජනතා සහයෝගය නැත්නම්. එදා අපි ගත්තේ අපි කියනවා අපි නොදැනුවත්ව ඒකට භාජනය වුණේ. මේ වෙලාවේ තිබ්බ අඩුපාඩුකම් ගන්නවක් තිබ්බ. ඒ අඩුපාඩුකම් ක්‍රමානුකූලව මේ වෙනකොට ඉතාමත්ම ප්‍රබලව ඉදිරියට ගෙනහලා තියෙනවා. ඒවා අවශ්‍ය කරුණු සම්බන්ධව ක්‍රියාත්මක දුම්රිය තුල මගින් වෙනුවෙන් සනීපාරක්ෂක කටයුතු මෙන්ම විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී වෛරසයේ බෝවිය හැකි ප්‍රවාහයක් බවට දුම්රිය පත්වීමේ අවධානමක් පවතින බව දුම්රිය ස්නාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී COVID-19 වදුර නැවතත් ලංකාව පුරා ඉසෝසවන තත්ත්වයක් පවතින මොහොතක දුම්රිය මගීන් වෙනුවෙන් පවතින සනීපාරක්ෂක කටයුතු විෂබීජ හරණ කටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය මේ වනතෙක් දෙපාර්තමේන්තුව සපයලා නැහැ. මේක දැඩි අවධානමක්. මේ විදිහට ගියොත් ඉදිරි දින කීපයේදී රටටම කොරෝනා වෛරස් ප්‍රවාහය යොමු කරන මාධ්‍යයක් විදිහට දුම්රිය සිදුවෙන තත්ත්වයක් මතුවේ කියන අවධානම අපි මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුව මත ඉදිරි දින කීපෙදී අවධානමක් ආවොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් විදියට මගීන්ගේ ආරක්ෂාව තකා යම් යම් දැඩි තීන්දුව වලට එළඹෙන්න සිදු වෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අද දින හවස 6 සිට වේයන්ගොඩ කලාපයේට ඇඳිරි නීතිය බලපවත්වනවා. ඒ හේතුවත් මත සමහර විට හෙට දිනේදී දුම්රිය නොනවත්වා දාගෙන කිරීමේ කටයුතු සිද්ධ කරන්න උනොත් සහ ඒ දුම්රිය ස්ථානවල ආරක්ෂාව වලට යම් යම් දුම්රිය ස්ථානාධිපතිවරුන් විදිහට තීන්දුව తీරන ගන්න උනොත් නැවතත් මාධ්‍ය දැනුවත් කරලා මගින්ව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ඒ විවන්ත මගින් අවධානයෙන් ඉන්න මොකද දෙපාර්තමේන්තු මට්ටමින් නියමාකාරයෙන් තොරතුරු මගින් වෙත යන්නේ නැති බවක් අපි දැඩි ලෙස මේ වෙලාවේදී කියනවා. 19 වන සංශෝධනයේ රට තුල නොතිබුණා නම් වත්මන් ජනාධිපතිවරයාට කිසි විටකත් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතාවට කිව්වේ 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා 19 අඩුපාඩු මකා ගන්නා බව. නමුත් ඉන් ඔබට ගිහිල්ලා 20 වෙනි සංශෝධනය මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් වශයෙන් අනාගතයේදී ක්‍රියාත්මක කරගන්නට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. කොටිම කියනවා නම් මේ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනාධිපති වීම සඳහා හදපු සේද මාවත තමයි 19 වෙනි සංශෝධනය කියන්නේ. ඒ 19 වෙනි සංශෝධනය සම්මත නොවන්නට එතුමාට සංසාර විදිවත් මෙරටේ ජනාධිපති තියා ජනාධිපති අපේක්ෂකයෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් එතුමා ජනාධිපති ධූරයට ගෙනාපු සේද මාවතට තමයි දැන් එතුමා ගල් මුගුරු පහරවල් ගහලා ඒක විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. මේකේ ප්‍රතිඵලය මේකේ භයානකකම පිළිබඳව අපේ ආණ්ඩුවේ වගකීම් තාම තේරුම් අරගෙන නැති බව බොහොම පැහැදිලියි. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එම වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරි අවුරුදු 2-3ක කාලය තුල ජනාධිපති ධූරය නැමැති ඒ බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත
ඔහුගේ අනුප්‍රාප්තිකයාට ඔහුගෙන් පස්සෙපත් වෙන ජනාධිපතිවරයාගේ අතටපත් වුණාට පස්සේ ඒ අසිපතෙම්ම තමයි වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙලසිඳලන්නේ කියන එක වර්තමාන ආණ්ඩුව තාම අපේ ආණ්ඩුව තීරුම් අරගෙන නැහැ. ඒක තමයි මේකේ තියෙන භයානකකම. ශ්‍රේමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රාජකාරිය නිරත ආචාර්ය සිතාර ප්‍රනාන්දු මහතා විසින් රචිත කෘතිය එලි දැක්වීම ඊයේ දින එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. श्रीमत जोन कोतलावल आरक्षक विश्वविद्यालय राजकारी नियुत आचार्य सितार प्रणांद महतावसीन रचित कंप्रेंसिव मेरिटाइम सिक्यूरिटी इन द इंडियन ओशन रीजन ग्रंथ एलिदक्वीमे उत्सव विश्वविद्यालय पश्चात उपाधि अध्ययन पीठ श्रवणागारे दीप वेत्तुना विमावस्तावट त्रिविध हमुदाव नियोजने करमें प्रधान इन रसाक एक वसिटिया When we came to COVID in the beginning of this year, we were self-sufficient in three items, rice, tea, and coconut. Now COVID has given us a wake up call that import dependent economy and the model to be somewhat export oriented. I'm sure you know in the year 20 400,000 hectares of land has been cultivated more than the last year. Why? People are aware. In the next month or so, you will see so many dignitaries would be rushing to Sri Lanka. Nobody wants to miss Sri Lanka. They want to come. They all want to come. Why are they all coming to us? Because we are important. And therefore, comprehensive maritime security is of critical importance. If there is no maritime security, we cannot achieve our dream of becoming a maritime hub. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය මෙන් නිමාවට පත්වනවා. අපි අලිත් හමු වන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන් ප්‍රතිවිකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.